පිළිකාකාරක පොල් තෙල් රට හැමතැනම ව්‍යාප්ත වී අවසන්ද? මේ කන්ටේනර් 13 දැන් රටට එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පොල් තෙල් නෙමෙයිද මේ අපිට එන්නේ? අනිවාර්යෙන් විසක් පිළිකාකාරක හැදෙන ප්‍රී එක්ස්පෝර්ට් නේද ප්‍රතිපාලනය නේද? ප්‍රති මිනිස්සුන්ගේ බඩට ගියාට පස්සේ බඩෙන් ඇදලා ගන්න බෑනෝ තෙල් ටික. එළවලු තෙල් අර ගෝවා කැරට් එහෙම. ආ ඒවනේ අපි මිනිස්සු හිතනවානේ ඒව මිරිකලා ගන්නවා කියලා. ඒ එළවලු තෙල් නෙමෙයිද? යටින් පොඩියට දීලා තියෙන RBD පාම් ඔයිල් කියලා. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා ඉවරයි. ඔව්. බඩේ තියෙන ජනතාව තාම කම්ප්ලේන් කරලා නැහැලු. ඒකට ඉතින් ටේප් එකකින් මනින්න බෑනේ අර පොල් ගෙඩිය මැන්නා වගේ. දකුණු පළාත තමයි සාමාන්‍යයෙන් උත්සව සමයක වැඩිම සූදානම තිබෙන වෙලාව. ජී කැවුම් කුකීස් බදින්න අපි පාවිච්චි කරනවානේ තෙල්. මේක තෙල්ද වසද කියලා අපි තීරුම් ගන්න. වැඩි ලාභයක් ගන්න ඕන කමට බාල ප්‍රොඩක්ට් එකක් ගෙනවද? අනිවාර්යෙන් මේ ගේන මිනිසුන්ට පපුවක් නෑ. බරපතල වංචාව පිටුපස්සේ ඉන්නේ කවුද? ඉරිය පෙරල සීනි වංචා, තෙල් වංචා වලින් මුදල් හම්බ කරන මිනිස්සු. කවුද මේකට අනුමැතිය ලබා දුන්නේ? තුමාලගේ මිල පොල් ගෙඩියකින් නම් හදලා ඒ මිලට දෙන්න බෑ පොල් තෙල්. ඇයි ඔබ බය නම කියන්නේ? තුමාලගේ අතේ උඩ සාප්පුවේ තියෙන සල්ලි මල්ලේ සර බලය රජයක් නෙමේ ආණ්ඩුවක් නෙමේ රටක් ගන්නත් පුළුවන්. වංචාවත් සමග වසකවන එක අපිට ඒක තමයි තාතියක් ඉවරයිනේ. අපි ත්‍රස්තවාදියෝ කියලා කියන්නේ මනුෂ්‍යඝාත සමූල මනුෂ්‍යඝාතකයෝ කියලා කියන්නේ. මේවට භාවිතත් කරනවද ඔය රටින් ගෙන තෙල්? පොල් තෙල් චුට්ටක් හදලා ටිකට මේ ටොන් මෙට්‍රික් ටොන් 37000ම කවලම් කරලා වස පොල් තෙල් කියලා ගේන ටික කලවම් කරලා ගේන්නේ. අපේ රටේ පොල් තෙල් අපි කන්නේ නැතුවනේ සුද්ධ කනවා. ඒ කියන්නේ මේක බරපතල මාෆියාවක්. බරපතල ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට එදිනෙදා ආහාර වේලට නැතුවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා පොල් තෙල් කැමති වුණත් අපි අකමැති වුණත් ඊය අහන්න ලැබුණු කාරණාවෙන් අපි බෙහිවින්ම තැතිගැන්මකට ලක් වී සිටින්නේ වස පොල් තෙල් රට හැම තැනමද පිළිකාකාරක පොල් තෙල් රට හැම තැනමද මේ කාරණාව දැනගන්නට අපි ආවේ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමේ ප්‍රධාන කැඳවුම් කරු බුද්ධික ද සිල්වා මහතාත් සමඟ කතා කරන්නට මුලින්ම ඔබ කියන්න මට වස එහෙම නැත්නම් පිළිකාකාරක පොල් තෙල් රට හැම තැනම ව්‍යාප්ත වී අවසන්ද අනිවාර්යෙන් අවසන් තමුදිත ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේ පමණක් මෙට්‍රික් ටොන් 37000ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා මේකේ මොනවද තියෙන්නේ කියලා අපිත් දැනට දැනන්නේ නැහැ ඔබ වගකීමක් ඇතුව කියනවා මේ පොල් තෙල් රටේ ව්‍යාප්ත වී අවසන් කියන එක අනිවාර්යෙන් කන්ටේනර් කීයක්ද මේ අපි අල්ලගත්ත රේගුවෙන් අල්ලගත්ත කන්ටේනර් 13ක් තියෙනවා ඒ කන්ටේනර් 13 දැන් රටට එළියට ගිහිල්ලා තියෙනවා කන්ටේනර් 13ක් කිලෝ වශයෙන් ගත්තොත් කිලෝ වටිනාකම් කතර ටොන් කිලෝ 21000ව 13ක් දල වශයෙන් කියන කමක් නැහැ 273000ක් තමයි කිලෝ කිලෝ 273000 එතකොට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා මේවා අපේ අපි ඔවුන්ට යම්කිසි මුදලක් ගෙවන්න වෙන නිසා ඔවුන්ගේ ගුදම්වල තැන්පත් කරන්නයි දුන්නේ හැබැයි රට ඇතුළට ගියාද කියන සහතිකය කොහමද ලබා දෙන්නේ ඒක හරි විහිළු කතාවක් නේ චමුදිත ලංකාවට ආනයනය කළ යම්කිසි භාණ්ඩයක් ඒ ආනයනකරුවට සුරක්ෂිතව තබා ගන්න දුන්නම ඔවුන් සුරක්ෂිතව තබා ගන්නවා කියලා තියෙන එක මේ ඕම් පාවිච්චි කරන්නේ නැහැ කියන එක ඒක හිතා ගන්න බෑ මොකද මේ ඇෆ්ලොටොක්සින් ඇෆ්ලොටොක්සින් කියන්නේ විසා විෂකාරක පිළිකා සහක ඇති කරන ටොක්සික් දෙයක් තෙල් වල හැදෙන ඒක ඒක මේ ලංකාවට ගෙනාපේ වගේ PPM ලෙවල් එක 30කටත් වඩා වැඩි ඒක 10කට තමයි සාමාන්‍ය 10කට අඩු ප්‍රමාණයක් තමයි අපේ තුන් ගුණයක් වැඩි. ඒ කියන්නේ මේක තෙලේම නිෂ්පාදනය වෙනවා. තෙලේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙන දෙයක්. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ඉතා තත්ත්ව බාල තත්ත්වවල පාවිච්චි බාල තත්ත්වවල අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තෙල් නිෂ්පාදනය කරපුවම ඒකේ හැදෙන එකක් තමයි ඇෆ්ලොටොක්සින්. ඒ කියන්නේ මේ පොල් තෙල් නෙමෙයිද මේ අපිට එන්නේ? අපිට අපි කන්නේ පොල් තෙල් නෙමෙයිද? නෑ. තමුදිත අපේ ලංකාවට පොල් තෙල් කියන වචනේ පාවිච්චි කරන්න එපා ලංකාවට එන ආදේශික තෙල් මොකද ආදේශික තෙල් කියන්නේ ආදේශික තෙල් කියලා කියන්නේ පොල් තෙල් වෙනුවෙන් හදනවා මේක වෙළඳ පොලේ ඇත්තටම ඉතාමත් ඉහළ මට්ටමේ පොල් තෙල් වල මිල ගත්තොත් ඒක ඩොලර් 1900කටත් වඩා වැඩි දැන් ලංකාවට එන පොල් තෙල් වල මිල 1300 1400 ඉතින් ඔය
ඇත්ත මිලට වඩා අඩුවෙන් ගේන චමුදිත හිතා ගන්න එපා ඔක පොල් තෙල්ද මොනවා ඒ කියන්නේ මේක මේ පොල් තෙල් වගේ නෙමෙයි නමුත් ආදේශික තෙලක් ආදේශික තෙලක් ඒක බාල තෙලක් බාල තෙලක් ඒක මේ සුවඳ දාලා පාට RBD කරලා ඒක පාට හදලා ඔය ටෙක්නිකල් ටර්ම් නම් අපිට තේරෙන්නේ නැහැ ඒ නිසා අපි සරලව අපි සරලව කියමු අපි ඕක මේ අපි නිකන් අර ලැබ් එකක හදන මේ තෙලක් වගේ එකක් තමයි එතකොට මේ අපරොටොක්සින් මොකද අපරොටොක්සින් ඇෆ්ලොටොක්සින් අපරොටොක්සින් හරි දැන් මේක මේ හැදෙන්නේ මේ තෙල තුලම තෙල බාල නිසාම තෙල බාල නිසා ඒකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල හැදෙන දිරිරයක් මේක විසක් අනිවාර්යෙන් විසක් පිළිකාකාරක හැදෙන විසක් මනුස්ස ශරීරගත වුණාම අනිවාර්යෙන් අපිට ඒකට පිළිකාව හැදෙන්න තියෙනවා. ඒතර කොහෙන්ද මොන රටවලින්ද ලංකාවට මේක එන්නේ? ලංකාවට ඉන්දුනීෂියා, මැලේසියාව, පැපුවා නිව් ගිනි එවගේ රටවලින් තමයි මේ මේ දැන් අපි ඔප්පු කරලා ඉවරයි. මේ විෂකාරක තියෙනවා මේ කන්ටේනර් නැවත පිටරටට පටවන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. හරි. එහෙම යවන්න පුළුවන්ද? රීඑක්ස්පෝර්ට් නේද ප්‍රතිආපනය නේද? ප්‍රතිආපනය කරන්න බෑනේ චමුදිට මේ සමාජගත වෙලා මිනිස්සුන්ගේ බඩට ගියාට පස්සේ බඩෙන් ඇදලා ගන්න බෑනේ තෙල් ටික. ඒතකොට ඔබ වගකීමක් ඇතුව කියනවා නුෂාඩ් පෙරේරා දුන්නා කියන මේ මේ විස මේ අන්තර්ගත වෙලා නැහැ කියන රිපෝර්ට් එක පිළිගන්න බෑ කියලා. අනිවාර්යෙන් ඒක දැන් රේගුතුමාම කියනවානේ ඒක පිට රීඑක්ස්පෝර්ට් කරන්න එතුමා දැන් නියෝග දුන්නා මේ ගෙන ආපු ආනයන් කරන නියෝග දුන්නා කියලා. දැන් මේ ආපු කන්ටේනර් 13 ඔබට මේ සමාජෙත් එක්ක මේ අත්දැකීම් තියෙන ඔබ මේ ව්‍යාපාරේ ඉන්නේ දශක 3-4ක් විතර මේ කාලයක් ඉඳලා මේ කන්ටේනර් 13 දැන් කොයි පළාත්වල තියෙන්නේ? තල වර්ෂෙන් කියන්නේ අපිට ලැබිච්ච ආරංචි වලින් ඒක නුවර පළාතට ගිහිලා තියෙනවා. තව යම් කොටසක් දකුණු පළාතට ගිහිලා තියෙනවා. කන්ටේනර් 13න් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කියලා ආරංචි තියෙනවා චමුදිට. වාටි අඩු කරලාද ප්‍රමාණය කිව්වේ? මොකද අල්ලගත්තේ 13න් චමුදිට. ඒ නිසා ඊට වඩා ගොඩක් ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 37000ක් ලංකාවට ඇවිල්ලා තියෙනවානේ. හරි එතකොට නුවර පළාතට ගිහිල්ලා තියෙනවා දකුණු පළාතට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ දැන් අපි ඔය ග්‍රෝසරි එකට ගිහිල්ලා පොල් තෙල් බෝතලයක් දෙන්න කියලා අපි ඉල්ලනවානේ මං කියන්නේ මේ ඇසුරුම් කරපුවා නෙමෙයි ලූස් තෙල් ගන්න එතකොට මේ අපේ සාමාන්‍ය ජනතාව ගන්න අපේ අහිංසක මිනිස්සු ගන්න ටික සමහරු නම් සන්ෆ්ලවර් ඔයිල් කියයි සූර්යකාන්ත එළවලු තෙල් අර ගෝවා කැරට් එහෙම තෙල් වලින් මිරිකලා තෙල් වගේ තියෙනවා දැන් අපේ මිනිස්සු හිතනවා නේ ඒව මිරිකලා ගන්නවා කියලා ඒකේ තියෙන පාම් ඔයිල් චමුදිට ඒ එළවලු තෙල් නෙමෙයිද එළවලු ඔයිල් කියලා තියෙන්නේ ඒක කැරට් බෝන්ච් වල පොල් තෙල් තෙල් තියෙනවා කියලා දැකලා තියෙනවද නෑ මම දැන් දැකලා නෑ නමුත් අපි හිතන්නේ ඒක මිරිකලා තෙල් නේද ඒ වගේ තමයි පින්තූර හදලා තියෙන මේ විජ්ජාකාරයෝ මේ මාකටිං වලින් මේගොල්ලෝ මේ මිනිස්සු මුලා කරනවා මේක සම්පූර්ණ ජනතාව මුලා කරලා විකිණීමක් කරනවා නේ පොඩකින් වෙජිටබල් ඔයිල් කියන්නේ පාම් ඔයිල් නැතිනම් ඒක යටින් පොඩියට දාලා තියෙන RBD පාම් ඔයිල් කියලා ඉතාල පොඩිය සාමාන්‍ය මනුස්සයෙක් කන්නඩි දාලා බලන්න නේද එලෝල් ටික දැකලා තමයි ගන්නෙ ඕක අත්‍තර හැබැයි හොඳට කන්නඩි දෙක දාලා බලන යටින් පොඩියට දාලා තියෙන RBD පාම් ඔයිල් කියලා හරි ඒක කියන්නේ හරි සූක්ෂමව දාලා තියෙනවා ද පාම් ඔයිල් කියන්නේ පිළිකාකාරක කියලා ලෝ පිළි අරගෙන ඉන්න ඉන්දියාව සම්පූර්ණ මේක නතර කරලා තියෙනවා ගන්න මේක මහා බරපතල වංචාවක් අපි කතා ඉස්සෙල්ලා මූලික කතා ඉවර කරලිමු දැන් නුවරට ගිහිල්ලා තියෙනවා දකුණට ගිහිල්ලා තියෙනවා එතකොට ඒ කියන්නේ දැන් මේ ඔයිල් කන්ටේනරයක් ඇරියම මේක කෙලීම අර මේ ඔය මාකට් එකට එනවද මේ ජනතාවට ලූස් තෙල් ගන්න විදියට පුළුවන් ගන්න පුළුවන් ඒ කියන්නේ අපි පාවිච්චි කරලා ඉවරයි ඔව් බඩේ තියෙන්නේ බඩ අතුලට ගිහිල්ලා තියෙනවා බන්දුළු ගුණවර්ධන කියලා ඇමති කෙනෙක් ඉන්නේ ඒ ඇමති කියනවා ජනතාව තාම කම්ප්ලේන් කරලා නැහැලු මේ පිළිකාකාරක මේවයි තියෙනවයි කියලා. එතකොට ජනතාව කොහොමද මේක දැනගන්නේ පිළිකාකාරක තියෙනවා කියලා? ඒකට ඉතින් ටේප් එකකින් මනින්න බෑනේ අර පොල් ගෙඩිය මැන්නා වගේ. ඕක පිළිකා මම කල්පනා කරේ මේ ඇමතිවරු ඉන්න තැන. ඒක තමයි ඒක මෙහෙම පුළුවන් නේ. පුද්ගලයා මිය ගියාට පස්සේ කරන පරිශාර මරණ පරීක්ෂණෙදී බලන්න පුළුවන්. සමහර විශ්වාසගත දෙයක් ඇතුල් වෙලා එමිනේ මැරුණා කියලා කියයි. ඒ මැරලා ඉවරයිනේ. අපේ සමාජයටත් වෙන්නේ ඒක මැරලා ඉන්නට පස්සේ තමයි සොයලා බලන්නේ මැරුනේ කියලා. එතකොට දකුණු පළාත තමයි සාමාන්‍යයෙන් උත්සව සමයක වැඩිම සූදානම තිබෙන වෙලාව. ඒක තමයි සමුදිත මං කියන්නේ මේ සිංහල අවුරුද්දේ තාච්චියේ කැවුම් කුකීස් බදින්න අපි පාවිච්චි කරනවනේ තෙල්. මේක තෙල්ද වසද කියලා අපි තීරුම් ගන්න ඕන. මේ සිංහල අවුරුද්ද අපි තීරුම් ගන්න ඕන මේ අපි මේ සමරන්න හදන්නේ විස සහිත කෑමක්ද? ඒ කියන්නේ මෙවර සිංහල අවුරුද්දේ නැකතට අපි කැවුම් පුච්චනවා නම් කුකිස් හදනවා නම් අපි භාවිතා කරන්නේ පිළිකාකාරක තෙල් වස අපිට ඉතාමත් අපි ඉතාමත් ද්වේ අපි ඉතාමත් දුකින් මේක කියන්නේ අපි කර්මාන්ත කරමු අපි පාරම්පරික කර්මන්ත අපේ මේ ලංකාවට අවශ්‍ය පොල් තෙල් අපේ පරම්පරාගත ගානක් ඉස්සෙල්ලා අපි දුන්න මිනිස්සු අපේ රටේ වර්ජින් ඔයිල් කාපු මිනිස්සු හිටියේ චෙක්කුවේ අඹරන්නේ පොල් තෙල් කියන්නේ ඒක වර්ජින් ඔයිල් අපි කෑවේ
ඉතින් ඕක දුන්න අපේ පරම්පරාවක් ඉන්න මිනිස්සු අපිට මේ අද මේ සිංහල අවුරුද්දේ හොඳ පොල්තල් ටිකක් දී ගන්න බෑ මොකද බෞද්ධාතික සමග අපේ පොල් ටික හොරකම් කරලා ඔබ හිතන්නේ මේ පොල්තල් විසකාරක ලංකාවට ආවේ නොදනුවත්වද සංවිධානාත්මකව වැඩි ලාභයක් ගන්න ඕන කමට බාල ප්‍රොඩක්ට් එකක් ගෙනාවද අනිවාර්යෙන් මේ ගේන මිනිසුන්ට පපුවක් නෑ සමුදිත අපේ රට අල්ල ගන්න ආපු ඒ කාලේ මිනිස්සු තුවක්කු අරගෙන ආවේ අර අපි දන්නවා මේ තුවක්කු අරගෙන කඩු කිනිසි අරගෙන ආපු මේ රට ආක්‍රමණය කරන්න ආගලා මෙතුමාලා ආවේ මුදල් මුල්‍යම අරගෙන මේ අපිව විනාශ කළ මේ රට ලෙඩ ගෝස්තරයක් කළ මේ රට විනාශ කරන්න ආපු කොට්ටාස මට කියන්න ඔබ මේ මහා බරපතල වංචාව පිටුපස්සේ ඉන්නේ කවුද ලොකු හස්තයක් තියෙනවා කවුද හස්තය හස්තය ඉතින් මේ ඊයේ පෙරේදා වෙච්ච සිද්ධි වලින් මේ ඊයේ පෙරේදා සීනි වංචා තෙල් වංචා වලින් මුදල් හම්බ කරන මිනිස්සු කවුද හම්බ කරේ කියලා මුළු ලෝකෙම රටම දැනනවනේ සම්මුදිත සීනි වංචාව සහ මොකද අනිත් වංචාව මේ තෙල් කය ගානකට උදේ එක නීතියක් අලුත් නීතියක් උදේ 9ට කස්ටම් එකට වැටෙනවා තව නීතියක් එක්ස්පයර් වෙනවා හවස 5ට දවල් 10ට දාපුවම නීති දෙකම ක්‍රියාත්මක වෙලා රුපියල් 25ක ලාභය ඔබතුමා දන්නවා මට මේ කැල්කියුලේටර් එක ගහලා කියන්න මම මේ මං ගහන්නම් 8300 වැඩි කිරීම 1000 වැඩි කිරීම මේක ඉඩ නෑ චමුදිත මේක මට ගාන කියන්න මොකද මට මේ ආත්මේ හම්බ කළ මේ ඉලක්කම් කියන්න දන්නේ නෑ ඔය කියන්නේ පොල්තෙල් වංචාව ඔව් මේ ආත්මේ මට හම්බ අපේ ඒ කියන්නේ මේ අලුත් මේ වංචා මේ බාල දෙන්නේ මේක නෙමෙයි මේ ඊයේ පෙරේද ඉතින් මේ කතිකාවක් ගියානේ පාර්ලිමේන්තුවේ කොච්චර ඇහුවද මේ ගැන පාර්ලිමේන්තුවේ මේ වංචා සම්බන්ධ ඒවා එතනින් ඉවරයි හරි ඔබ කියන්න කවුද මේ පුද්ගලයා මේ පිළිකාකාරක මොකද විවිධ අය සීනි සම්බන්ධයෙන් නම් ලැබස්තුවක් තියෙනවා මේ මෙතනට මේ පිළිකාකාරක වස පොල්තෙල් ගෙනාව කම්පැනි මොකද්ද අද ලංකාවට වැඩිපුරම පොල්තෙල් ආනයනය කරන්න කවුද අන්න උත්තරේ කවුද අපි දන්නේ ඔබ දන්න උනට අපි දන්නේ ඔබ ඔබතුමාලා සෝලා ඔබ කන්න පාවිච්චි කරන විතරයි අපි දන්නේ අද ලංකාවේ වෙළඳ පොලේ තියෙන වැඩිපුරම පොල්තෙල් තියෙන ආයතනය ගැන සෝලා බලන්න සුපර් මාකට් එකේ වැඩිපුරම අවම මිලට තියෙන පොල්තෙල් ඒ එතුමාලගේ මිල පොල් ගෙඩියකින් නම් හදලා ඒ මිලට දෙන්න බෑ පොල්තෙල් බෝතලයක් හැබැයි එතුමාට ඒක කරන්න පුළුවන්. එතුමාට දක්ෂතාවයක් තියෙනවා. ඒ කියන්නේ පුදුම සමාජ සේවාවක් කරන්න. ඒ කියන්නේ රුපියල් 1000ට අරන් 500 දෙනවා වගේ. ඔහුට මේ ආණ්ඩුව සමග ප්‍රබල සම්බන්ධකම් තියෙනවා. සම්බන්ධකම් නැතුව ඉතින් මේ වගේ දේවල් කරන්න බෑනේ. ඒතුමාට මේ ආණ්ඩුව නෙමෙයි මොන ආණ්ඩුව තිබ්බත් සම්බන්ධයි. ඔව් ඇයි ඔබ බය නම කියන්නේ? මොකද සමහර සමාජ මාධ්‍යවල කියලා තිනවා අපි නම කියන්නේ අපි බයයි. මට නම් බයක් නෑ. ඔබ බයද? චමුදිත අපි අහිංසක කර්මාන්තකරුවෝ. අපිට හෙට දවසක් ජීවත් වෙන්න ඕන. මොකද අපිට ජීවත් වෙන්න අපි දරුමල්ලෝ ඉන්නවා. මෙතුමාලගේ අතේ උඩ සාක්කුවේ තියෙන සල්ලි මල්ලේ සර බලය රජයක් නෙමෙයි ආණ්ඩුවක් නෙමෙයි රටක් ගන්නත් පුළුවන්. මෙතුමා ඔබතුමා දන්නවද මේ අපි කතා කරන ආනයනකරුට අපේ වරායේ පිටරටින් ආයෝජනය කරන්න ආපුවා මේ ඒ වරායේ ආයෝජිතක ලෝකල් ඒජන්ට් එතුමා ඔබතුමා හිතන්නේ මේ වරායකට මුදල් දාන්න පුළුවන් මිනිහ මේ මං වගේ අපි වගේ මේ කර්මාන්තකරුවේ කවුද? අපි මේ පය ඩබෑගෙන සූවිලි වගේ. ඉතින් මේ රට දන්නවා. මේ රටම මුළු රටම දන්නවා චමුදිත. මේක රහසක් නෙමෙයි. අපි පැත්තකින් තියමු පොඩි කාරණාවක් බිලියන 15.9ක වංචාවක් සීනි වලින් වුණා කියනවා. අපි ඒක පැත්තකින් තියමු. අපි ඒක හොඳයි කියනවා නෙමෙයි. පොඩ්ඩක් පැත්තකින් තියමු. හැබැයි වංචාවත් සමග වසකවන එක අපිට ඒක තමයි තාතියක් ඉවරයිනේ. ඒක මම ප්‍රශ්න කරන්නේ කවුද මේ පුද්ගලයා කියන එක. ඒක තමයි චමෝදිත අපි කියන්නේ මේ මිනිස්සු අපි ත්‍රස්තවාදියෝ කියලා කියන්නේ මනුෂ්‍යඝාත සමූල මනුෂ්‍යඝාතකයෝ කියලා කියන්නේ. LTTEවත් මේව කරලා නැහැ. LTTEත් මේ වගේ රට විනාශ කරන වැඩ කරේ නැහැ. ඒගොල්ලෝ එක පළාතකට විතර යුද්ධ කරේ. මුළු රටම විනාශ කරේ නැහැ ඒගොල්ලෝ. මේ මුළු රටේ ළමේ දරුවෙක් අත දරුවෙක් බඩ කුසේ ඉන්න දරුවෙක් මේ සියලු දෙනාට බලපෑන මේ වයසක කීප මිනිස්සු තරුණ මිනිස්සු මේක ආගමක් ජාතියක් ජම්මයක් කාටවකන්ද මේ මුළු සමූල ඝාතනයක් ඔබ කියන විදියට රට බරපතල අනතුරක මේ තිබෙන ඉතිහාසයේ කිසිම දිනක සිදුන වුණු ආකාරයේ බරපතල අවදානමක මේක උච්චම අවස්ථාවක් සම්බන්ධද මේ උච්චම අවස්ථාවක් වෙලා තියෙන එක තමයි අපි පුල අවුරුද්දක් තිස්සේ මේ කියන්නේ මේ රටට ආනයනය කරන තෙල් අවශ්‍ය නැහැ
කර්මාන්ත කරුව හැටියට අපිට අමුද්‍රව්‍ය දෙන්න අපි නිෂ්පාදනය කරන්න මේ අපිට අපි අවුරුදු ගානක් අපි પરම්පරා ගාන අවුරුදු නෙමෙයි પરම්පරා ගානක් මේ රටට ඕන කරන තෙල් අපි දුන්න මිනිස්සු. එතකොට දැන් ඔය මේ සුපර් මාකට්ස් වල තියෙන ලෝකල් සප්ලයර්ස්ලා හදන මේවා මේ මේ බෝතල් තියෙන්නේ ඔය ඔය තියෙන සූර්යකාන්ත සම්ප්ලබ ඔය එක එක නම් තියෙන්නේ වෙජිටබල් ඔයිල් එහෙම මේවට භාවිතාත් කරනවද ඔය රටින් ගෙන තෙල්? අනිවාර්යෙන්. මේ ඔය ඔය ඔබ කියන ආදේශක අනිවාර්යෙන්. නැතු මේ අපේ ගෙඩි ගන්නනේ. අනේ චමුදිත ඔක යට පොඩිය ලියලා තියෙනවා පොඩ්ඩක් පොඩ්ඩක් කන්නඩි දෙයක් දාලා බලන්න. ඉතින් ඒවත් එන අනුතුරුදායකයිනේ. අනිවාර්යෙන්. ඉතින් දැන් සුපර් මාකට් වල ඒවා තියෙනව වෙන්න පුළුවන් එන. අනිවාර්යෙන්. මේවා පිට රටින් ගෙන කිසිම අධීක්ෂණයක් නැහැ. මම හිතුවේ ඔබ කියනකොට මේ අහිංසක සාමාන්‍ය ජනතාව ගිහිල්ලා ග්‍රෝසරියකින් ගන්න මට මේ පොල්තෙල් කාලක් දෙන්න මේ පොල්තෙල් බෝතලයක් දෙන්න කියලා ගන්න එක විතරයි දැන් ඔබ කියන තවත් කතාවක්. චමුදිත මම ඔබතුමාට හොඳ දෙයක් කියන්න. අද ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ්ස් 1 2 3 4 පොල්තෙල් වල මෙතුමාගේ කම්පැනි ගිහිල්ලා බලන්න මෙතුමාලා තමයි වැඩිපුරම ලංකාවට තෙල් ආනයනය කරන කට්ටිය. හැබැයි ඔය පොල්තෙල් බෝතල් එක බලන්න මේ ඒ එතුමාලා මේ ආනයනය කරපු පොල්තෙල් රටේ රට දීලා තියෙනවාගේ නෑ මේ ලංකා නිෂ්පාදකයක් කියලා. අපේ අනේ අහිංසක ජනතාව හිතන්න අපේ රට වටේටම පොල් ගස් තියෙනවනේ. රට මැදත් පොල් ගස් තියෙනවනේ. අනේ අපේ මේ වැඩිපුර තියෙන පොල් ගස් වලින් හදන තෙල් තමයි මේක තියෙන. දේශීය නිෂ්පාදකයන්නේ. ඒතර මෙතුමාලා දැන් මේ මම මේ මාස දෙකට බිලියන 10.5ක් වීදම් කළා මෙට්‍රික් ටොන් 37,000ක් ලංකාවට ගෙනාවා. ඉතින් මේ විකුණපු තැනක් මම නම් දැකලා නැහැ ඔබතුමා දැකලා තියෙනවද කියලා මම දන්නේ වෙනද කොහෙ නම් ඉතේ ඒවා සතුන්ට කන්න දීලා හරි ගංගා වලට අතහැරලා දාලා ඇති නේ කොහෙ ඇත්තරම බඩෙන් තමයි අහන්න ඕනේ මේ මේ ගෙනාපු ටික ඔව් ඒ ලංකාවට පොබිනුසුදු පොල්තෙල් කියලා ලංකාවේ අර පොඩි පොඩ්ඩක් පොල්තෙල් චුට්ටක් හදලා ටිකට මේ ටොන් මෙට්‍රික් ටොන් 37,000ම කවලම් කරලා ඒක මුළු රටටම ව්‍යාකූල කරලා දාන්න මෙතුමාලා තමයි මේ වගේ ආනයන කරුව තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මේ පිරිසුදු පොල් තෙල් කියලා මේ අපේ රටේ පොල් ගෙඩියෙන් ගන්න ටික නෙමෙයි ඒ චුට්ටකට මේ රටින් මේ මේ දැන් මේ වස පොල් තෙල් කියලා ගේන ටික කලවම් කරලා ගේන්නේ. අපේ රටේ පොල් තෙල් අපි කන්නේ නැතුනට සුද්ධ කනවා. අපෙන් එක්ස්පෝට් කරනවා. ඔව් ඔව් සුද්ධ කනවා. හොන්දට කනවා සුද්ධ. දාලා උන්ගේ තියෙන විසිකරන ටික අපිට ගෙනත් දීලා අපිට කාලා අපි ලෙඩ වුණාම උන් අපිට දෙනවා උන්ගේ බෙහෙත් ටිකක් බීලා හිටපියව කියලා. මේක චක්‍රයක්. මේක වහල්කමක්. චක්‍රයක් නෙමෙයි මේක වහල්ලුකම මේක වෙනස් කළ යුතු සමාජය ඒ කියන්නේ මේක බරපතල මාෆියාවක් බරපතල ත්‍රස්තවාදී ක්‍රියාවක් මාෆියාවකුත් තව හොඳයි මාෆියාවෙත් මැරෙන්නේ එක කොට්ටාසයක් පමණයි ත්‍රස්තවාදී එහෙම මැරෙන්නේ නැහැ ඔක්කොම මැරෙනවා ඔබ හිතනවාද මේ පොල් සම්බන්ධ කටයුතු විනාශ කිරීමේ කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි කියලා අනිවාර්යෙන් චමුදින මම හිලිදරව්ව කරන ඔබතුමාට ඔබතුමා දන්නවද අපේ අගමැතිතුමා බජට් ස්පීච් එකේදී කිව්වා පොල් සංවර්ධන අධිකාරියේ පොල් සංවර්ධන මණ්ඩලයේ රිසර්ච් ඉන්ස්ටිටියුෂන් එකයි පරීක්ෂණ ආයතන තුනම මේ වියදම් වැඩි තුනම එකතු කරනවා කියලා. මේක අන්ත මොඩ වැඩක් මේ කරන්න හදන්නේ. එකතු කරන එක. එකතු කරන. ඇයි පොල් සංවර්ධන අධිකාරිය කියන්නේ අධිකාරියක්. ඒකට අධිකාරීමේ බලද හරියට ලංකාවේ තියෙනනේ පොලිසිය. ලංකාවේ තියෙන නේවි එක, ලංකාවේ තියෙන එයාර් ෆෝස් එක, ඒ වගේම ආමි එකක් තියෙනවනේ. ඔය හතර කරන්නේ ෆෝසර්ස් උනට හතර జాතියක්නේ. ඒ හතර එකතු වුණොත් මොකද වෙන්නේ? ඒ ලීඩර්ස්ලා ටිකට පිස්සු බල්ලෝ වගේ වෙනවනේ. ඒ අර මනුස්සයා දැන්න දෙ මෙයා දැන්න මෙයා දැන්න අර දැන්න. ඉතින් පොලිසිය අධිකාරියකට මේ නියාමනය කරන්න තියෙන එක නැති වුණොත් ඒගොල්ලන් කරන දේ අර තුන්දෙනාම දැන්න. ඒ කියන්නේ මේකද කුමන්ත්‍රණය? ඒක තමයි කුමන්ත්‍රණය. ඒක කරපුවාම මේ ආනයන කරුවන් එකතු වෙලා මේ හස්තයක් තියෙනවා චමුදිත මේ මේ හස්තෙන් මේ පොල් සංවර්ධන අධිකාරියේ තියෙන බලය සමතු අයින් කරලා දාපුවම ඒගොල්ලන්ට මෙන්න මේ ආනයනය කරන කටයුතු ඉතාමත් නී හොරකම නීතිගත කරන්න පුළුවන්. ඒ කියන්නේ අගමැතිවරයා හරහා කුප්පරකට ජාවාරම් කරුව මේක කරගන්නයි බලන්නේ. මම ඒ වචනේ මම කියන්නේ නෑ අගමැතිවරයා දන්නවද නැද්ද කියන එක. නමුත් හැබැයි පිටිපස්සෙන් ඉන්නේ කුප්පරකට ජාවාරම් කරුවෝ. ජාවාරම් කරුවන්ගේ මේ වැරදි ආදේශ මොකද මේ දැන් අපි බලන්න පොල් සංවර්ධන අධිකාරිය පොල් වගා කිරීමේ මණ්ඩලය පරීක්ෂණ ආයතනයේ ওই තුනට රාජකාරි තුනක් තියෙනවා. ඕකට දාලා තියෙන එකම එක සභාපතිතුමයි. මේ සභාපතිතුමා එක සභාපතිතුමෙක් දාගෙන තුන් තැනකට හිතන්න මං හිතන්නේ එතුමාට. මොකද එතුමාගේ දක්ෂතාවය තියෙන පොල් වගා කිරීම. මොකද එතුමා මීට තැනට එන්න කලින් හිටිපේ පොල් වගා කිරීමේ සංගමේ වගාකරුවන්ගේ සංගමේ සභාපතිත්වලා හිටිය ලේකම් වෙලා තියෙනවා. ඒතකොට එතුමා ඉතා දක්ෂයේ වගා කිරීම සම්බන්ධ. අපි ඒ ගැන කිසිම පැටලිල්ලක් නැහැ එතුමා දන්නවා. නමුත් කර්මාන්ත කරන එක ගැන එතුමා දන්නවද නැද්ද කියන එක මට අවිශ්වාසයක් තියෙනවා. පොල් පරීක්ෂණය කරන දන්නවද නැද්ද කියන එක අපිට පරි
ඔබ කියන්න දැන් මේ පිටරටින් ගේන පොල් තෙල් නම් අපේ දේශීය පොල් ගෙඩි වලට එකතු කරලා මික්ස් කරලා කරන්නේ මේ සමහර තැන්වල අපි දැක්ක සමහර වාර්තා අධ්‍යයනය කරන මහ විශාල බදු සහනාරම් තියෙනවා අනිවාර්යෙන් මොනවද මේ ඇෆ්ලොටොක්සින් ගෙනාපු එක ආයතනයක් තියෙනවා ඇෆ්ලොටොක්සින් ගෙනාපු එක ආයතනයක් තියෙනවා ටීප් එක යටතේ ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී ලංකාවට ගෙනත් පිට ප්‍රතිඅපනයනය කරන්න කියලා ගෙනා ටීප් එක ඒ කියන්නේ මේ తాවකාලික ආනයනය අපනයනය සඳහා ඔව් ඉතින් ඒ ටීප් එක කරලා නැද්ද මේ කර්මාන්තමාද කියලා ඒගොල්ලන් ඒක කරන්නේ නැහැ ඒගොල්ලන් කරන්නේ එහෙම ගෙනත් ඒගොල්ලන් අපේ පොල් තෙල් ටික එක්ස්පෝට් අපේ ලංකාව හැදෙන පොල් වලින් හැදෙන පොල් තෙල් ටික එක්ස්පෝට් කරලා මේ තෙල් ටික සමාජගත කරනවා ඒක ටීප් එක යටතේ බදු සහන ලබාගෙන මේක ලංකාවට ගේනවා తాවකාලික ආනයනය අපනයනය සඳහාගෙන ක්‍රමයේ යටතේ ඔව් ගෙනල්ලා අපනයනය කරන්නේ නැහැ නැහැ නෑ කියන්නේ අපනයනය කරනවා අපේ අර ගේන තෙල් ටික නෙමෙයි අර ලංකාව හැදෙන පොල් තෙල් ටික අපනයනය කරනවා හොඳ ටික අපනයනය කරනවා ඔව් බාල ටික අපේ රටට දානවා ඔව් ලාභ වැඩි ඒක ලාභ වැඩි බදු සහනය අනිවාර්යයෙන් ඉතින් මෙතන මහ මේ කැල්කියුලේට් කරලා බැලුවොත් මහ විශාල බදු වංචාවක් මේක ඉදමදි මේක ඉදමදි මේක ඉදමදි ඉතින් පාලකයෝ නිලධාරීන් මේවා නොදනුවත්ව වෙනවා වෙන්න බෑනේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක ආයතනයකින් ටීප් එක දෙන්න යෝජනා කරනවා තව ආයතනයකින් එක අනුමත කරනවා ඒ දෙක අනුව ආනයනය කරනවා රටටින් යන එක රේගුවට බාර දෙනවා ඉතින් ඕක වෙන්නේ නැහැ නේද චමුදිත ඔය තුන් ආයතනේ සම්බන්ධ වුණාම ඕක වෙන්නේ නැහැ නේ රේගුව දැන් නැහැ මෙයා කරන දේ මෙයා අරය දැන් නැහැ යෝජිතා කරන ඔබ කියන්න කිලෝ 263000ක් බාල විසකාරක පිළිකාකාරක තෙල් රට ඇතුළට යෑමේ මූලික වක්කීම් බාර ගන්න ඕන කවුද අංක 1 හරියට කරා නම් මේක ඕක හරියට කරා නම් ඕක කරන්න ඕන පොල් සංවර්ධන අධිකාරියේ යටතේ තමයි කරන්න තිබ්බේ. නමුත් ඒක පොල් සංවර්ධන අධිකාරියේ මෙහෙම තැලක් ආව කියලා දැන්නේවත් නෑ. මෙහෙමනේ ජාවාරම් කාර්යය ගේනවා. ඒක හරි. හරිද? ජාවාරම් කාර්යයට ගේන්න පුළුවන් විදිහ නීතිය හදලා තියෙනවා. ඔව්. හරි. එතකොට අපේ අනපන ප්‍රමිති ආයතනේ තියෙනවා. රේගුව තියෙනවා. පාරිභෝගික අධිකාරිය තියෙනවා. මේ ඔක්කොම තියෙදි මේක රට ඇතුළට ආවේ කොහොමද? රට ඇතුළට. රේගුවට නේක නෙමෙයි. රේගුවෙන් අපරක්ෂා කරලා ආපෝ යනවා කියන එක වෙනම කතාවක් නේ. රට ඇතුළට ගියේ කොහොමද? නැදින් අයිකාර රේගුව අධ්‍යක්ෂතුමා දුන්නනේ උත්තරේ අර පෝට් ඇතෝටි චාර්ජ් එකක් යනවා ඒක ලොකු ගාණක් වෙනවා ඉතින් ඒකින්ද මේ සුරක්ෂිතතාවයට ආනයන කරුණට බාර දුන්න කියලා අර නරියට බාර දුන්න කුකුලෝ ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා නරියට බඩගිනිනුනාම කුකුලා කෑවා ඒක තමයි වෙලා තියෙන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ ඒ තමයි බඩෙන් තමයි අහන්න ඕන කෝ කුකුලා කියලා ඔබ කියන ආකාරයට මා පමණක් නෙමෙයි ඔබත් අපි සියලු දෙනාම අනුතුරුදායක මොහොතක රට තිබෙන්නේ. චමුදිත අපි නම් බයස්ගත මිනිස්සු හැටියට අපිට කමන්නේ දැනුමක් තියෙනක. ඔබතුමා හිතන්න අපේ පාසල යන දරුව අර අහිංසක දරුව කියලා රෝල් එකක් කරනවා. ඒ දරුව දැනගෙනද කන්නේ? අපි හාදුවක් දීලා ඒ දරුවට කියලා ලොකු හෝටල් වලින් කන්න දෙනවා. ඒ හෝටල් වල පාවිච්චි කරන්න මොකද්ද? සාමාන්‍ය මනුස්සය කඩ හන්දියට ගිහිල්ලා කනවා බත් ටකට ඒකට දාලා තියෙන්නේ මොකද මේකේ මේ වායස සීමාවක්වත් ජාතිය කුලය කාගමකට බලපාන දෙයක් නෙමෙයි සමුදිත මේක සමූල ඝාතනයක් කියලා මම පැහැදිලිව කියන්නේ මේක අපේ ජාතියට යන ප්‍රශ්න මේ රට විනාශ කරන්න ආපු ප්‍රශ්නය මේ රටේ මිනිස්සු දුබල අබල දුර්බල කරපුවාම රටක් අල්ල ගන්න හරි ලේසිනේ සමුදිත තුවක් ඕන දැල්ල ගන්න වහල් මානසිකත්වයයි ඔය වගේ අබල දුබල වෙච්ච මිනිස්සු ටිකක් ආපම තව රටක් අල්ල ගන්න අමාරුද කිසිම අමාරුවක් නැහැ ඇවිදන් යන්න තියෙන්නේ ඒක තමයි මේ වෙන්නේ මේක අපි දැනගන්න ඕන මේ තෙල් කියන්නේ එක දෙයක් පමණයි මීට වඩා දේවල් රටට එනවා රට බරපතල අවදානමක රට බරපතල අනතුරක ඒ නිසා පොල් තෙල් කිලෝ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් බාල වස පිළිකාකාරක පොල් තෙල් රට හැම තැනම අනිවාර්යයි එනිසා ඔබත් මාත් ඔබත් අපේ සියලු දෙනා රටක් වශයෙන් බරපතල අනතුරක දැන් පාලකයෝ නිලධාරීන් ජාවාරම්කාරයෝ ව්‍යාපාරිකයෝ ජාවාරම්කාර මේ සම්බන්ධව දෙන උත්තරේ මොකක්ද මේ විනාශ වෙන මනුෂ්‍ය ජීවිතවල වක්කීම් බාරගන්නේ කවුද අපි ඒ ගැනයි කතා කළේ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතාත් සමග ස්තුති මේ තීරණාත්මක පැයේ රට දනුවත් කරන එක තුයෙන් පිළිබඳව අනිවාර්යෙන් සම්බන්ධ මේක අපේ වගකීමක් අපි පරම්පරාගත ව්‍යාපාරිකයෝ අපි මේ පොල් තෙල් නිෂ්පාදන පරම්පරාවෙන් පරම්පරාවට අපි දේශීය ජනතාවට ප්‍රාතිභෝගික අපි දුන්න මිනිස්සු අපි මේ ඊයේ පෙරේද මේ ව්‍යාපාර කරන අපේ ඉතිහාසය බැලුවොත් මනුස්ස වර්ගයාගේ ඉතිහාසෙ මුලක් තියෙනවා නම් පොල් ගහත් එතන තියෙනවා එහෙනම් පොල් ගහත් එක මේ කර්මාන්තය අපි තිබ්බා
සීගිරි කල යම් කිසි තැනක ආරක්ෂා කරන අපේ කර්මාන්තත් අපි ආරක්ෂා කළා මොකද අපේ ලංකා මිනිස්සු ආරක්ෂා වුණේ අපේ කර්මාන්තවලින් මේ ආරක්ෂා කිරීම යුතුකම ඒත් අපි ඊටමත් බගෑපත්ත මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ බලන පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ පරිස්සම් වෙන්න මේ සිංහල අවුරුද්දේ ආහාරයට ගන්න තෙල් පරිස්සම් වෙන්න අපි ගිය අවුරුද්දේ කොවිඩ් හින්දා අවුරුද්ද සමරන්න බැරි වුණා ඒක අපේ දුකක් මේ අවුරුද්දේ මේ ගෙනත් තින තෙල් හින්දා අපේ අඩුම තරමේ බදින්න ගන්න දේවත් පරිස්සම් වෙන්න. ඉතාලම සංවේදී තැනක පහුගිය අවුරුද්ද නැති වෙච්ච එක ඇත්ත. කොවිඩ් නිසා මේ අවුරුද්ද පොල් තෙල් නිසා නැති වෙන්න ඉඩක් දෙන්න බැහැ අපිට කිසිසේත්. මේ නිසා මොකද්ද කරන්න කියන කාරණාව ගැන ඔබට යමක් කියන්නත් බැහැ. මම නෙමෙයි මොකද්ද කරන්න ඕන කියන එක කියන්න ඕනේ. ඔබත් නෙමෙයි මොකද්ද කරන්න ඕන කියන එක. අපි අසරමං වෙලා තියෙනවා. අපිට තීන්දුවක් ගන්න බැරි තැනක තියෙනවා. ඒක නිසා අපි හිතුවේ මේ තීරණාත්මක පැයේ රට මේ අවධානමෙන් ගලව ගන්නට අවශ්‍යයි. ඔබව දැනුවත් කරන්නට අවශ්‍යයි. පාලකයෝ දෙන උත්තර දිශා බලන් සිටිනවා. ඔබ ස්තුතියි. අයබෝ